ඔබ රාත්‍රී නමය අයිතිය වාධිනූපානයේ ප්‍රධාන ප්‍රෞක්ති විකාශයක් සමකයෙන් ප්‍රථමයෙන් පුවත්සි රස්තල පොහොර ප්‍රශ්නය වහාම විසඳන්නයි ජනපතිගෙන් බිලධාරීන්ට උපදෙස්. මරාගෙන මැරුණු ඊ ප්‍රහිම්ගේ බිරිඳ පාතිමාගේ බැක්කු ගෙනමේ මුදල් අතුරුතන්. රාජ්‍යසේවේත් පෞද්ගලික අංශේත් රාජකාරී වේලාවන් සංශෝධනයට කමිටුවක්. උසස් පෙළ සැප්ටැම්බර් හත පහේ ශිෂක්වය සැප්තම්බර් දහතුන පාසල් ආරභ්‍යය අධීර හතරකි. ලෝකයට හෙළිකරන්න කලින් ඕහන්වෙල කොරෝණාව තිබූ බව් හෙළිවෙේ. ප්‍රවන්දේශය පවාත්. හොර සම්න්ධය ොයිචජන තාවත ඇතිවීතිවෙන ගැලුවවත ව හා විසඳුන් දෙෙන් ඒ ජනාධපති ගෝටාවේ රජපක්ෂ ැතිතුමා නලතාරින්ට උපදෙස් ලපාතුන්නා. ඒ ජනාධිපති කාරුවැලි පැවති සාකච්ඡාවකදේ පර සැේමහා බෙධාරම පිබඳවත්මන්තත්ව ස්වා බැලිබට නාධීපති කාරයාලයේ දී සාකචඡාවක් පැවැත්වුණ. ජනාධපති ෝටාාවගේ රජ පක්ෂමතිතුමාගේ ප්‍රධානත්වෙන්. දේර්ක කාලයක සිට වගාකන්න ආරම්භේදී පලාාත් රැසක පපුහර ගැටලුව පැනගෙනවා. කෙටි කාලීන හා දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සවියයුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. ඉයලකන්නේ වකාව ආරම්මයක්ත් සමග පහර පිළිබඳ ගැටලුව නැවතැන ගතිබෙනවා. වී සඳහා ඉහල මලාක් ලබි මෙහේතුවෙන් ගොවින් වැඩි වශයෙන් ව වගාවට යමු සිටන බවයි මෙහිදී ප්‍රකාශ කරනේ. මෙම කෘෂි ආායින සීමකිරීමත් වතුවකාව හා එළවලු පළතුරු හා ධ්‍ය වගා කරන බිම්පවාන ඉලයා මත් පොහොර ගැටලුවට මුල් වී ඇතිබවයි නිලතාරන් හාහ පළත් ආ්ඩුකාරවරුන් මහිදී පෙන්වාදුන්නේ. පොහර භාවිතකලේතු ආකාරය පිළිබඳ. කෘෂි නිලතරීන් හරහා මාධ්‍යමකින් ගොවි දැුවත් කිරීමේ වැදගත්කම ජනාධපත්තුමා මෙහිදී පෙන් වාදුන්න. තුරේගොවන් කාබිනික පහර භාතයට නැබරුවසිටන ැවින්.ඉන් ලැබෙන අස්වන්න ගුණාත්මකව හා ප්‍රමාණත්මකව ඊල ගොස් ඇති බව උතුරු පලාත් ආණඩු කාර පම්චල් මහත්මේහිදී ප්‍රකාශ කලා. අතීතේමන් වටේ සෙසු පලාත්තල ගොවින්ද කාබනිික පහර භාවිතයට යොකිරීමින්. ඇතැම් සෞඛේ ගැටලුවලින් නිදස්වීමට හැකිවයි ජනාදී පතිතුමා මෙහිදී වැඩදිරොටත් පෙන් වාතුන්නේ. කාබනික පෝහර නිසි ප්‍රමතියකින් නිපදවීමට විශේෂ අවධාන යමු කරන ලෙසත් එම පහර එක්පනින් භාවිත කළ හැකි වගේ මොවාදයන්න ස්වායාබලන ලෙසත් නනාතිපතිතුමා නිලධාරන්ට උබදෙස් ලබාතුන්නා කාබනික පොහර භාවි්‍යය තිරිගන්වීම සඳහා අසන විිලධගනීමේති වැඩිමි ලක්නීමකිරීමටත් ඒ සඳහාසාහන සැලසීමටත් මෙම සකච්ඡාවේදී අවධානය ජම කලා. කාබනික පහර නිෂ්පාතිනය මහා පරිමාන ව්‍යාපායක් ලෙස දියුණ කිරීම රසායිනික පහර සඳහා ඇති එල්ලුම පහත හෙළ හැකි බවයි ජනාතිපතිතුමා මෙම සකච්ඡාවේදී තවතුරටත් සඳහන් කේ. ලෝක වෙලඳ පොලේ කාබිනික පහර බෙදධහරීම සම්බන්ධයෙන් සැලීමේ අවශ්‍යතාවද සකච්චාවට ලක්ුණනා. අතචමල් රාජපක්ෂ මහතා සහ පලත්ආඩුකාරුනතුල පිරිසක් මීටෙක් සිටිය. දෙදහස් දාහනය අප්‍රේල් විසි එක්නදා ශැංවෙලලා හෝට්ලේදී පහම්මවයක් පපුරහගත් ඉල්හහාම් ඒබ්‍රයිුන තා ප්‍රහරයට පෙනතින රාත්‍රියේ සිය දෙමතු ගෙට මහවිල නිවසවෙත පැමිණ තම දෙමව්පියන්ට ලබාතීම සඳහා හඬ පට දෙකක් පටිකතකොට ඇති බව පස්කු ප්‍රහරය පිළිබඳ විවර්ශනය කරන ජනපති කොමිසමේදී අද අනවරණ වුණා. මෙ අතර ඉබ්‍රහම් ඉල් හම්ගේ බිරිඳවන පාතිමමා ජිෆරිගේ බැංකු ගිනුමක තිබූ මුදල් අස්ථාන ගතවී මක් සම්බන්ධෙන් මෙවන විට පරක්ෂණආරම්භයිඇති බවද කොමිස මහමුවේ අද හෙළවනා. දෙදහස් දොහසේ නොවබර් නම්වදදින වැලිකට බඳනාකාරට බියන් විසිහදෙනෙකු ජවිතක්ෂයට පත්වීමේ සිද්ධයටට අදාලව පදෙ ලබාතුන්න්නේ හිටපු ආරක්ෂ කලයකම් වර්තමාන ජතිපති ගෝටාබේ රාජපක්ෂමතා බවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් තමන්ට ලැියුතු තිබූ උසස්සයම් ොපපුන බව. පොලිස් පරික්ෂක නියෝමල් රංග චිවවාතා දේශපාල පලිගනින් පිළිබඳ විර්ශණය කරන ජනතිපති කොමිසම හමුවේ සාක්ෂිල පාතිමෙන්කි අසිටියා. වැදිදුරටත් සාක්ෂී ලබදදුන් ියෝමාල් ලංකජමතා සඳහන් කළේ නිදහස් පහලව වසරේ අපප්‍රේල් හයිවනතාහෝ ඊට ආසන්න දිනක ද ඒකට දේස්ට නියෝජ්‍ය පොිස්පතිවරකුල එස කටයතුළ දැනට වැඩතාහනට ලක්ව සින්න පොලිපති පූජි ජයසන්ර්රමතා තමන් කාර්යාලට ැඳවා වැලිකටකෙ එකේ ඔයාගේ නමතීනවා යනුවෙන් සඳහන් කළ බවයි. යහ පාලන රජය සමය පැවිති දින සී ආ්ුව තුළ වැිකර දධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පත්වන කමිටේ තමන්ගේ නම සඳහන් වී ඇති බව පූජත මතා බැඩදුරත් කියයා සිටි බව ක්ෂි කරු කොමිසම හමුවේ කියයා සිටියා. වැලිකද රඳවියන්ට වෙදිතවීමට උදෙස්තුන්නේ ගොට කියන්නේ යයි පෝජිත් ජයසුන්දර මතා මේද මන්ට උදෙස්තුන් බව පොලිස් පරේක්ෂ නියෝමල් රංග ජව කොවිසම. දස්දහනවේ අපේල් විස එක් වන දා ශ්වැැන්ගිලා හෝටලේදී බෝම්මයක් උපුරවාගත් ඒ බ්‍රහයිම් නැමැතා ප්‍රහාරයට පෙරදිීන රාත්්‍රයේ සය දෙමටකොට මහාවිල නිවාසේ වෙද පැමිණ තම දෙමවෝපියන්ට ලබාදීම සඳහා හන පට දෙක් පටිකතකොට ඇති බව පස්කු ප්‍රහාරය පිරිබඳ විවාර්ශනය කරන චරාධිපතිකොමසේදී අද අනවර නයෝනාා එබරිිමඳ තොරතුරු ප්‍රෝතිවිකාශය අතරතුර බලාපුොරොත්වන්න. මෙවර මහ වර මහමැතිවරනසත් නී තමා ඉත්වන බව හිටපු පාර්ලමින්තුමන්ත්‍රේ මංගල සමරරිවිර මහතා තැනු දෙනවා. එයනුව මාත්‍ර දිිශ්‍රික්ේ තමන් ඉරිපත්වන සමගිජ්ජන බලවේගේ තම මනාප අංකේදරේ මනප සටහන්කිරීමමින් වලකිනලෙසයි ඔහු එල්ලා සිටින්නේ. මහමතිවරන සටනින් ඉවත්වීම සඳහා මංගල සමරවේර මහතාකත් තීරණය එක්ත් ජාතිකපක්ෂ නායකරණනිල් වික්කමසිංහ මහතාටම මෙන්ම සමකි ජනපලවේගේ නායික සජිත් ප්‍රේමදස්ස මහතාර දන්වා ඇති පවයි, සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය අකාරක්ෂ මහා අදුර දර්ශයෙක් බව මංගල සමරවර මහතාකයා සිටිනවා. එවැනි වට පිටියාවක විපක්ෂය තමන් සතුකාරය බාය කුමක්තියන්න පවා, නිවැරදිව වටහගෙන නැති බවයි සමරවීර මහතා පවසන්නේ. රට ගොඩනැගීමට නම් එක්ත් ජාතිකපක්ෂි මුලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වයතුයි. විපක්ෂියය බෙද වෙන්විම් පිළබඳවද ඒ මහතා සිය කණගාටුව පල කරනවා. ෙදාස් විස් මහමැටවරන සටනින් මමිවත්වෙනවා නාම යෝජනා දුන්නයින් පස්සේ ඉවත්වීමට නම අයිංකර ගැනීමට හැකියාවක් ඇැටිවුණත් මට පුළුවන් මේ මැතිවරණේදී. මගේ අංකයට මනාපයක් ලබා නොදෙන්න්නේ කියන එල්ලීමයි ම එතන්නේ කරන්නේ. මං පැදලියම කියන්න ඕනේ මං මේ තීන්දුව අරගනතියන්නේ දේශපාලනයෙන් විශ්්‍රවාමයන්න්නට නෙන්නේ. මංගල සමරවීර මහතාගත් මෙම තිීරණය සම්බන්ධෙන් ගේ ෆස්පුක් ගිීමේද මෙසේ සටහනක්ත බති වෙනවා. පාසල් යාලි ආරම්භ කිරමේ වැඩ පිරවල යටතේ පළමුආධියර මේ මස්ස විසි නමවනදා ආරම්භ වනවා. එදිනට පාසට පැමිණියයුත්තේ විදුහල්පතිවරුන් ගුරුමවරුන් මෙන්ම අනත්වෙන කාරමණ්ඩලය පමණක බවයි අද පැවතිී මාධ්‍යහමෝටෙක් පමින් අමාත්‍ය දළ සලහපෙරම මහතා කියාසටේ. වැස හතුවෙන් පසගේ මාත් දහතුන් වනදසසිට සියලු පසල් වසාදමුණ. එමෙන්ම දාහම් පාසල් හා උපකාරක පන්ති වසාදමීමට තීරණය කරුණේ උද්ගත වෙමින් පැවැති තත්වයට පූුණදීම සඳහයි. එඒයන් මමාසතුළකට අධි කාලයකට පසුවයි ලබන විසි නවන්දා සිට පාසල් යලි විරුද්ධකිරීම සිද වන්නේ. එදිනට සිසුන් පාසරට පැමණීමක් සිදුවන්නේ නැහැ. පාසල් ආරම්භවී පළමුසති විශවී ජහරණය ඇතුළු සෙසු කටයතු සඳහමින් කරනවින්. එදිනට පාසලට පැමිණතු වන්නේ අධින හා අන්‍යයන කාරමදලේ පමණයි. නිවනාධීර අත්තේ පාසල් විවෘත්ත රීම සිදුවන්නේ ලබන මසහයි වනතයි. එදිනට පහ එක්ොල හ දහතර ශ්‍රේණවල දුවන් අධ්‍යාපන කටයතුස හා පාසල් වලට පැමිණ යුතු වනවා. තුවුණන අදේදී දහයි සහ දොහයන ශ්‍රීවල දරුවන්ගේ අධ්‍යාපන කටයතු ආරම්මකිරීමට නහිවිතයි. ඒසිද වන්නේ ලබන මස විසිවනතා සිටයි. හතරුණ අදීරටතය චුලිමස සිහිහතනදා පාසල් ආරම්භ කිරනවා. තුන හතර හය අට නමන ශ්‍රීවල දරුවන්ගේ අධ්‍යාපන කටයතු ආරම්වන්නේ එතින සිටයි. එකහ දෙකන ශ්‍රීිල දරුවන්ගේ පාසල් ආම් කිරීමම් පිබඳ මෙතෙක්වසන්තීනයක් ගෙන නැහැ. අපොස සස් වල විවාාගේ සැ්තම්බර් හත්නතා ට ඔක්ොම්බර් දෙවන දක්වාකාලෙතලදී පැත්වීමට තීනෙ කරතිබෙනවා. නව සැලසුම යටතේ ශිෂ්‍යත්ත විවාගේ පැවත්වීමට කටුතු කරන්නේ සැප්තම්ඹර් මාසෙ දහතුන්වෙනි ඉරිදා. පාසැල් කාලය තුන හතර ස්වේනිී ආරම්භ වුණනයින් පස්සේ පාසල් කාය ආරම්ඹභ වෙන හතැයි තිහේසිට කොළහයි තිහ දක්වා. පස්සුනි ස්වේෙනය හතයි තියේසිට දොළහ දක්වා. හය හත අට නමය ස්වේන්ඉන් හතයි තිහේසිට එකයි තියහ දක්වා. දහාය එකොළ හා දොළහ දහතුන ස්වේණීන් හතයි තිහේසිට තුනයි තිය දක්වා. එවගේම? උස් පෙල දරුවන්ට අගෝස්ත මාසය මුළුමනින්ම ලැබෙනවා අධ්‍යේනය වෙනුවෙන්. තරුවන්ගේ සනිීපර්ක්ෂය කටයුතු වෙනුවෙන් විශාල පිරිවයක් දරන්න වනා ඇතැම් නොදන්න කමට මන්දන්නේ තැ බුද්ධසැමි ප්‍රකාශක කල තිබ දෙමෝපියන්ටේ බරපටාාව යනකි අපි කිසිදු බරක් පට වෙනේ. මිලියන දෙස අසු නමයක් ලංකායි සියලුම පාසල්ද එ ඊට අමතරව දෙශ අසුටිට අමතරව මිලියන එකශේ දාසයක් යැනවා උෂ්නත්ව මාපකය ලබා ගැනීම සඳහා. රාජ හා පෞද්ගලික අංශවල සේවකින් සේව සේවා අස්ථාන සඳහ පැමණෙන වෙේලාවන් සංශෝදධනයට නිර්දේශ දිරිපත් කිරීමට කමිටුවක් පත් කරුණා කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා මෙසේ වේලාව සංෂෝධනය කිම පිබඳ සොයාබන්න ලෙසට ජනනාධිපතිය ගෝටාාවය රාජක්ෂ ඇැතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා. පාසෙල් ආරම්භ කරන සහ කාර්යාල සේවාවන් නාරම්භවන වේලා අතර ආසන්න පරතඩයක් පවතිනවා. ඒ හතුෙන් අධික වාහන තදබාදයක් ද නගර ආසන්නව නිර්මාණය වනවා කාලේ අපත යාම වැලක්වීම සඳහා මෙවැනි ක්‍රාමාර්ග පිළිබඳ සයාබලන්න ලෙසටයි ජනාධිපරිතුමා උපදෙස් ලබාදී තිබෙන්නේ මෙම කමිටුව පත්කිරීම වහම සිදුකන ලෙස ප්‍රවාහන පහසකම් නැගවම සඳහපත් කළ කමිටෝරසු අවස්සාේදී අමාත මහින්දාමර් විට මහතා උපදෙස් ලබාදුන්න ේ ේව සංශෝධනය කිරම පිළිබඳ නිර්දේශ සති්‍යයක් තුලදී ලබාදීමට නියමතයි. පසුව එය වැඩදුරු අධ්‍යනය සඳහා රාජ පරිපාල්ල අමාත්‍යංශි වෙත යමුකිීමටයි සැලසුම් කරතිබෙන්නේ. ඉටකරු COොVවිD-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂනා අර මුදලේ ශේෂවය රුපියල් මලියන එක්දහස් සුන්සේ හැත්තේ හතරක් දක්වා ඉහළ ගියයා. ඒතිනික වශයෙන් මෙෙන්ම පෞද්ලික ලැබෙන පරිති්‍යාගමන්ම රජු තැන්පතු හේතුව අමුදල මෙසේ ඒලගොස්බෙනවා මධ්‍යම් පලත් අධ්‍යාපනති පාර්තමන්තුව මධම් පලත් අධ්‍යාපන සේවා සැකසුරුවම්කරුවන් හා නෛදනු පිළිබඳ සමූපකාර සමතිමෙන්ම නෞට් ප්‍රදේශයස්භාව සභපතිගේේක රව මහතා ලබාතුන් මුදල්ට අදාල චෙක් පතද. මධම් පලත් ආඩුකාර ලිතූගමගේ මහතා ජනාධිපති ගෝටාබේ රජ පක්ෂ මැතිතුමට බාරදුන්න ූුව පලත් ආන්ුකාරවරයායමන්ම පත් රජ්‍යනනිල ාර ලබාතු මුදලට අදාල චක් පත ආු. ර ා ර අ මුදලට පින මුදලට අදා ල ත ත් ා න්ුකා ලීගමගේ හතයි. තුර පලාත් රාජච නිල්තාරීන්ද ඉටුම අරමුදලසන හා මුදල් පරිත්‍යයාග කලා. එම පලත් ආ්ු කාර P4 මහත්පිය, ඊට අදාල චෙක් පත ජනතිපත්තුම විත බාද දුണ . නගරි පලත් රාජ නිලතාරීමේෙන් රාජච නුවන සංගධන ලබාතුන් මුදලට අදාල චෙක්පත් බාදුන්නේ. එම පළත් ආ්ඩු කාර අන්වාදා යහම්පත් මහත්මය සහ පළලාත් ප්‍රධානලයකම් පී වනගසිංහ මහතායි. ස්නා අර පලාත් රජ නිලතාරීද මෙම අරමුදුලට මුදල් පරිත්්‍යයාග කලා. ඊට අදාලච්චෙක් පත පලාතාණුකාර ශල් ඔබ් 4 රෝෂන් ගුණල තිලි මහ ජනතිපත්තුම අවිතබාර දුන්නා තවත් පෞද්ගලික අයිතනු රැක් මෙම අරමුදුලට මුදල් පරිත්්‍යයාක කරතිබෙනවා. විදෙස් පරිතයාග ශීලීන්ද මේ සඳහා දායක වුණ. දෙදහස් ධහනය ප්‍රේල් විසි එක්න දා ශැකවිලා හෝටලේදී බෝම්යක්පපුරුවගත් ඉල් හාම් ඒ ප්‍රහෙම් නැමතා ප්‍රහරයට පෙරතින රාත්්‍රිය සිය දෙමතු ගඩ මහවෙල දිවස විත පැමිණ, තම දෙමවපියන්ට ලබාදීම සඳහා, හඳපට දෙගක් වටිගතකොට ඇති බව පාස්කූ ප්‍රහාරය පිබඳ විවර්ශනය කරන ජනපති කොන්සමේදී අද අනවරණය වනා. මෙ අතර ඉබ්‍රහහිම් ල්හම්ගේ බිරිඳවන ාතිමා ජිෆ්්‍රගේ, බැංකු ගිුමක තිබු මුදල් අස්ථාන ගතවී මක් සම්බන්දෙන් මෙවන විට පරීක්ෂණ අරම ඇති බවද කොමිස මහමවේ අද හෙලෙවුනාා. පස්කු ප්‍රහර එල්ල වූ දින දෙමට ගොඩ මහවිල උද්‍යානය නිවසේදී බෝම්බය පුරවාකත් ෆාතිමා ජිෆ්්‍රිට අයත්ත බැංකු ගිනමකට තෙදහස්දා හත්තර වර්ශයේ ජූනිමස නවනදින, ඇමරිකා ඩො 15 පහක මුදලක් තැන් පතුල සතිූ පව අපරාල් පීක්ෂණ පර්තිමෙන්න්තුවේ උපොලිස් පරිීක්ෂක, දුනේශ මලිත අයගමගේ හතා කොමිස මහමුවේ සාක්ෂි ලබාදමින් සඳහන් කළා. නමුත් ප්‍රහාරයෙන් පසුව අදාළ ගිනුම පරික්ෂවා කිරීමේදී එහි ශේෂය දැක්කූේ ඇමෙරිකා ඩොල දෙසියානු තුනක් ලෙස බවයි සාක්ෂිකරු සඳහන් කළේ. නම නිවත්තු මුද සම්හන්ධයෙන් මෙතෙන් කිසිද වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වූ බවත්. ඒ සම්හන්ධයෙන් වැඩදුර පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් කොමිසම හමුවේ සාක්ෂි ලබදමින් අයකමගේ මහතා සඳහන් කලා. සාක්ෂිකරු වැඩදුරුටත් සඳහන් කළේ ප්‍රහාරයට පෙරදින රාත්‍රයේ ඒ බ්‍රහහිම් ඉල්හම් දෙමඩකුට නිවසට පැමිණ හනපට දෙක් පටිකතකොට ඇති බවයි. ඉන්න එකක් එදින රාත්‍රී එකක්ලහයි හතලිස් අටත් අනෙක් කනපටය අප්‍රේල් විසයෙක් වනදා අලුවම, ොලහයි තුනටත් පටිගත කරති බෙනවා. යනුව අදාර හඬ පට අපේල් විේෙක්ොනද උද්‍යස්සන ශ්‍රවණය කර මිනිස්සිටියද ෆාතිමා ජිෆ්්‍රී විසින් බෝම්බියය පුරවාගෙන ඇති බවයි සාක්ෂිකරු කොමිස මහමුවේ සඳහන් කළේ.. සුවය ලැබූ නව්‍ය කොරෝ අරෝකන්ගේ සංඛ්‍යාව එක් දහස් පන සතක් දක්වා ඉහළගියා. PCRCR පරීක්ෂණ මෙන්ම නෝධයන කටයුතුද තවදුරටත් සාර්ථකව සිද වනවා. රෝනා රගින් ක්දහස් අටසය පන සට දෙනකු මරටින් සොයා කැනුනාා. මෙතුරින් හත්සේ අනුව දෙනෙකු තවදුරටත්න් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. එක්දහස් පන සත්්‍යෙනකු මෙ වන විට සුව ලාඇති අතර වෛද්‍ය අධීක්ෂණයටතේ හත්තේ හතර දෙනකු පසුවනවා. මරණ එකොල්හක් සිදුවතිබෙනවා. ඒ දිේදීද PිCRර් පරීක්ෂණ එක්දහ සත්සේ හැට හයක් සිදුකරුුණා. නව කොරා වැළඳරු තවත්ත නාවික හමුදා රුවන් හතලිස් එක් දෙෙනකු සුව ලබා රෝහල් වලින් පිටවගිය. යනුව සුව ලැබූ සමස්ස නාවිික හමුදාවිරුවන්ගේ සංඛ්‍යාව පන්සිය හැටතුනක්. මංගල උත්සව පැවැත්වීම ඇතුළූ ජනජීවිතේ අනෙකුත් කටේතුවලති, නව්‍ය කොරෝනා ආක්ෂිත වැඩිපිරිවෙල ක්‍රියාත්මක කර නාකාරේ පිළිබඳ සෞකකිසි වාධ්‍යයක්ක් චෙන්නරාල් විශේෂක්ඥ මයිද අනිල්ජාසිංගම හතා, අරුණු පැහදිලි කලා ඒරාගම ශික්ෂණ රෝහලට පැමිණ උුණුරෝගන් අතර වෛදසය ආසාධිතවන් සිටි දැයි පරක්ෂවා කිරීම සඳහා බාහිර මධ්‍යස්සානයක් රාගම දීවි ෘත්ත කරමින්. අද වෙන විට අපේ නාවික හමුදාම සහ ට එහි සම්බන්ධකං පතු අය ගත්තාහම නමසයට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙලා තියෙන මේ දක්වා. ඒවාගේම විවිධ රටවල්වල පැමිණි උදවිය හයිසිකටධිකංඛ්‍යාවවක් වාර්තා වෙලා තියෙනවා මෙවැනි තත්තු ඇ තුල ශ්‍ර ලාංකාවතු. අපේ සමාජයේ වාර්තා වනේ තුන්සේකට අධක සංක්‍යාවක් පමණයි. තෝට ඔබට මතක ඇති පහුගේ කාලේ මේ කලස්ටර්ස් නිවනවා කියලා විශාල කලස්ටර් සංක්‍යාවක් දිවේේ විධ ප්‍රදේශ වල ඒ ඇති වුණනා ඊට පස්ඒවා නිවා දැමුව. ඒ සියල්ල ගත්තහම තුන් සයට අධක සංකයාවක් පමණයි රෝගින් සිටින්නේ එක අදහස ඒ කලස්ටර්ස් නිවීම තුළ තමයි අපි ප්‍රධාන සාර්ථකත්වය ලබාගත්. මේ නාවික හමුදාවට දැන් දාහකට ආසන්න වනත් රෝගීන් පි කොහොමහරි වලක්ව ගත්තා මේ දාහකට ආසන්න රෝගීන් සංඛ්‍යාවෙන් සමාජයට මේ වහිතසය යැවීම වලක්ව ගත්තා. විධ රටවල්වලින් එන උදවිය. සියල්ලගේම PCRCR පරීක්‍ෂණ කල්ලා කලින් හඳුරගෙන හයසිකට අධික සංඛ්‍යාවක් රෝගීන් බවට පත්වනාම ඒ අයගෙනුත් සමාජයට මේ විසබීජයම අපි වලක්ව ගත්තා මේ වන විට දාහකට අධි සංඛ්‍යාවක් මේ රෝගයේ වැලඳල ප්‍රතිකාර ක නිවස්වට වල තියන ැ යම කෙනෙකුට. ඇතිව ුල මේ අයගින් බවු්නෑ නදික. ඇත් මේයගින් කිසිෝගෙන් බොවුන්න්නෑ. මොකද අපි නැවතත් රෝගීන් මුදාහරින්නේ පිසි පරීක්ෂණය දෙවරක් ආසාධියන නොවන බවට තහවරුණට පසේ පමණයි. මේ සමාජය තුළ මේ රෝගය මේවස්ථාව සම්ප්‍රේෂණය වෙන්න නමුත් නැවතත්මන් කියනවා. මේ නැත ඇතිවන්ට පුළුවන් නැවත සම්ප්‍රේෂණය වන්ට පුළුවන් ඒ නිසා මේ අපි පවත්වාගෙන යන සමාජ දුරස්ථභාවේ වගේම සොසන ආචාරධර්ම පෞද්ගලිකාංශයේ ඒ සියලු.ඇය ඉතාම වගකීමෙන් කටයද කිරම් ඉතා වැදගත්ව නම්. ශ්‍රවිද හමුදාව පවත්වාකෙන යන නිරෝධහයින මධ්‍යසාන හතලිස්තුනක පුද්ගලයන් පන්දහස් එකසිේතිස් හහිතරිකූ තවදුරටත්ත නිරෝධහනය වෙමින් පවතිනවා. බස නාවිකහමුදා නිරෝධහයන මධ්‍යසානයේ නිරෝධහනය අවසන් කළ තවත් පුදගලයන් දාසිය දෙනකු පිටවගිය. ඔන්ට නිරෝධහනය සාර්ථක අවසන් කිරම වෙනුවෙන් සහතික පතුවයක් ද නිකුත් කරුණා. මෙම මධ්‍යාසානයෙන් පුද්ලයන් දෙසේ අසූ දෙනකු මේ වන විටත් නිරෝධහන අවසන් කර පිටව ගොස්ති වෙනවා. ලතර ස්්‍රක්කේ සුකෝබෝග හටල් වල ක්‍රියාත්මක නිරෝධහයන මධ්‍යස්ථානවලද මෙවැ ට විදේශයන් හි ට පැමිනිස් ්‍රීලාංකිකයන් දෙශය දෙරකුට අධික පිරිසක් නිරෝධහන වෙබින් සිටිනවා. එමෙන්ම මෙ අතුරෙන් පිරිසකගේ PCRCR පරක්ෂණද සිදුකෙරුණා. නව කොරුණා රෝගීන්ට මෙන්ම උන්ගේ ප්‍රතිකාර සේවාවන්හි නිරත සෞඛ්‍ය කාරමණ්ඩලවල පහසුකම් තවදුරුටත් වර්ධනය කන ලෙසට අමාත්‍ය පවිතවා වන්‍යරච්චමහත්මිය අදාළ අංශවලට උප දෙෙස් ලබා දුන්නා මෙසේ ප්‍රතිකාර සේවා සිදුකරන සෞඛ්‍යය කාරමඩලට, තරුපන්තති හට ලේක නිවවාඩුවක් ගත කිරීමට අවස්සාාව ලබාතින ලෙසටද චනාධපති ගොටබය රජපක්ෂම තිතුමා සෞඛ්‍ය මත්‍යේ පවිත්‍රවානය රච මහත්මියයට පදෙ ලබාදති බෙන. න්‍ය කොරණවිිය සනයක් සමග දරුවන්ගේ අධ්‍යාපන කටයතු නගා සිටුවීම සඳහා පසල් රැසකට ටෙලිස් සම්මන්්‍රන පහසුකම් ලබාප පීමට පෞදගල කාංශවයක් සිටිනවා. ඩයිලෝ ගාසි අටා සමාකම හවාවි සහ සැම්සුම් සමඟ එක්ව අධාප ාමාත්‍යංශය මකින් දෙවනේ තෝරගත්පා සැල්වල මෙම පහසුකම් වර්තනය කරෙනවා. පස්ුගේ මාර්තමාසයේදී ආරම්ම කළ නැනස දහතුර හත්තේ හත දුරස්සේ ගිනුම් වැසටහනේ දිගුවක් ලෙසයි මෙ සිදුවන්නේ.න් Online නිගැන් මේ ක්‍රමේයට වඩා මෙය ඉතා පහසුවක්. එෙන්ම අන්තරජාල පහසුකම අවශ්‍ය නොවනමයට ඕනෑම දුරකථන ජාලයකින් සම්හඳවීමට හැකිවීම විශේෂත්වයක් දුරස්ථ අධ්‍යාපනය පිළිබඳවට ඒ සංකල්පය රාජ්‍ය ප්‍රතිපත්තිය වියයුතුයි කිය යෝජනාක. එය ඉක්මං වෙනවා කොවි් බසංගත තත්වය විසින් අප ප්‍රතිපත්තින් වේගයින් ඉදිරියටගේ නවා. දුරස් අධ්‍යාපනය ස්ටන් ල එමට ඒ ලර්නිින් කියල කියෙන මේක සම්පූර්ණයෙන්ම ඩයිල්ලොක් ගාතනය සමාජ සත්කාරයක් විදිටයිම කටයුතර දයකවෙලා තිනේ සා ඩයිල්ො ගාතනේ පදාන්න විදාාගනින් දර්තමා ප්‍රමුක් සිලුම දනාට අධ්‍යාපනමාත්‍යංශයත් ශ්‍රීලංකා රාජ්‍යෙත් සුතිය ප්‍රකාශ කරනත් ම මේ අවස්ථාවක් කරගන්නවා. චීයේ වහන් ප්‍රාන්තියේ වෛරසේ ්‍යාපතිය අරම වයේ තැනට දක්වා ඇති නිලකාලීට පෙර පවල් හාවත් පරේශයකින් පිරිසක් පින්වාතෙනවා. යිට මින් ලබා ගත් චයරපත ආශයනුයි ඔඕන්ම නිගමනයට එලිවීඇත්තේ මෙම චයරූපවල පසුකෙ වසිරයක් කුස් තුමාසේදී වහන්න්නකරී රෝහල් අසර දැඩී තබයක් දක්නට ලැබුණ බව හ සඳහන් කරනවා. එම කාය තුළදී වූහන් නග්‍රවැසියන් කැස්ස හා පාචනය සම්න්ධයන්ර්ජාය තුරතුරු පරික්ෂාකර ඇති බව ඔඕවන් පවසරවා එහත් මේම චෝදනා පිළිකලින් යුතු හලාදකින බවයි්චීනය සඳහන් කරන්නේ වි 19 හෙවත් නොව්‍ය කොරණාව වෛරිසේ මෙවැරිට ලෝපරා හැත්තෑ දෙ ලක්ෂ තිස්හයිදහස් පන්සය පනස් හදෙනකුට ආසාධන ීට වෙනවා. සවෙල බෑති රෝකින් සංඛ්‍යාවත් තිස් පන් ලක්ෂ හැට අතර දහස්තුන්සී හැත්ත එකක්. වෛරසේ ආසාතන හේතුවයින් මරණ හාර ලක්ෂ නමදහස් පන්සේ හැත්ත එකක් වර්තාාවනවා. රට වල් හසවම්පාලප්‍රදේශ දෙසි දාතුනක වෛරසේ ව්‍යාපත වී ඇති බවයි ලෝක සෞඛ සවිධානය පවසන්නේ. යුරෝපා කලාපේ තුළ වරසේ පාලතත්ත්යක් පෙන්නුම් කළද ලොව අනිකුත්රටවලතත්වය දිනින් දින බැරුම් අතට පත්වන පව, ලෝක සෞඛ්‍ය සංවිධනය නිේදනය කරනවා. එහි අවසානය භයනකතත්වයකින් කෙළව්‍රී හකි පවච එම සංවිතානය අනතුරුවංග වනවා. මා සහයක්වැනි කෙටිකාලයකින් මෙවැනි වසංගතයක් පාලනය කළ නොහැකි බවයි එම සංවිධනය තවතුරුටත් පවසන්නේ. රෝහල් පහකින් ප්‍රතිකාරකිරීම ප්‍රතික්ෂපකිරීමින් පසු ආසාධිතෙකු මියක කියපපුහතාක් ඉදියාවෙන් වාර්ධාවනවා. ්‍රිකාරසඳහාදිල්ලිනුවර සිට කිලමීටර අටසියක් තුරින් පිටි. බෝපල් නග්‍රේවිත ගමන් කර, රෝහල් කත වූ පසුවයි ඔහමිය ගොස් ඇත්තේ. මේ අතර ඉදාවේ පැල්පත් නිවාස වැඩිම සංඛ්‍යාවක් පිට ඇති ධර්මී ප්‍රදේශයේ වෛරසේ ආසාධිතන් අවුමිමවා පුම් කරන බව සෞඛ්‍ය අංශය නිේතනය කරනවා. අදර කීපයක්කතේ රුසියාව නැත විවෘත කිරීමට බලතාරින් පිවරගෙනැතිබෙනවා. යන්ුව මොස්කව ගරය අදදින සිට සම්පපුරනයම විෘත කරන වයි ලලාධරී නිවවිතනය කරන්නේ. මොස්කව් නගරවාසීන්ට තමන්ට විසිසේ ඕනෑමතරක ගමන්කිරීමට අවස්ථාවහිමි වනවා. පොදු ප්‍රවහනසේවා රූපල අවන්න්‍යාකාර කොන්ඩා කගන ස්ථාන හා, ආපනශාලා සාමාන්‍ය පරිදික්‍රාත්මකවන් වැති. යිරස ්‍යපතිය වැලක්කීම සහ ඇන්තර්ක්ටික කලාපේ දැනට සිදු කරන පර්ේෂණ කටයතු අත්තටවීමට නවසිලන්ත රජයතීරණය කරති පෙනවාා. යනුව දැනට සිදුරන පර්ේෂණ ව්‍යාපති සයින් විසිත්තුනක් අත්තටවීමට ඇන්ටර්ක්ටික නවසිල්ලන්් නම් ජන්සිය තීරණය කරති වෙනපා. එහෙත් දීරික කාලයක්ති සේසිදු කරන පර්ේෂණ තවතුරනටත් පවත්වාගෙන යාමට තීරණය කරති වෙනපා. සංවර්තන මණ්ඩලේ නිෂ්පාදන අන්තරචාලය හරහා අලවි කිරීමේ වැඩ පිළිවල ආරම්භ කෙනුනා. ඒ අමාත්‍ය විමල් වීර්මංශ මහතාගේ ප්‍රධහනත්වයෙන්. තල් සංවර්තන මණ්ඩලය තම නිෂ්පාදන අන්තරචාලය හරහා අලවි කිරීම මෙසේ ආරම්භ කළේ පළමුුවරටයි. පෞද්ගලි කායතන කහිපයක් සමගෙක්ව එය ක්‍රියාවට නංවා තිබෙනවා. කැනඩාව මැලේසිාව මාල දෙවෙන සහ ඉන්දියාවයන රටවලටද තල්ලා ශ්‍රවිත නිෂ්පාදන අලවිකිරීම මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමටයි පේවරගෙන ඇත්තේ. ම කටුතු අමාත මල් වවිරවංශ මහතාගේ ප්‍රධහනත්වෙන් අඩ ආරම්භ කෙරුණා. දකුණේ ඔල් ගස වගේම දතුරේ තල්ගස ඒ ජනතාවගේ ඉදිනදා ජීවිත්‍යයක්ත්තෙක අින් බැදිිච් ගසක්. ඒයා අස්සිත නි්පාදන වැඩි වැඩියෙන් දේශය වෙලද පොළට පමණක් නෙවෙේ විදේශය වෙලඳ පොට යවනවායි කියන්නේ එක ආදායම ඒ ලැබෙන යම්කි සිප්‍රතිලාද උතුරේ ජනතාවට බෙවින්ම ප්‍රයෝජනවත්තු භක්තිවිදින්න පුළුවන්කම ලැෙනවා. මෙ අත රත්න ජීවන් හූල් මහතාගේ ක්‍රියා කලාපයම්හන්ධයෙන්ද අමා්‍යවරයා මාධවිත අදහස් පල කලා රත්න ජීවන් හුල් මහත්වයා ත්ව අට වැසි භාවයක්තියන දගලක්ක මහිතාන සිංහලත්තවල තියන සිංහල භෂාවෙන්තයනි කුණු ගඩුවල්ි පවදාකත් කියන්නේ දෙම පත්ත රෝල ගුණු ගඩුව තියනය කිය. ඒකෙම පේනවා රත්න ජීවන් හුල් මහත්මයාගේ තියෙන ජාතිවාදී විසකුරු මනස. එවිතරක් නෙවෙේ යහ ශ්‍රී ලංකා පොදු ජනපෙරුණට චන්ද දෙන්න පා කියන එකත් ඉතාම රිජුලෙස ප්‍රකාශක ති මේ වගේ කෙනෙක් ස්වාදීන මැතිවරණ කොමිෂන්ඒක සාමාජකෙක් වෙන්න කොහොද. එහෙමෙනෙක් ස්වාදීන මතිවරණ කොමිෂන් එක පවත්වාගෙනන්න පුළුවන්ද ස්වාදීන මැතිවරණ කොමිසේ සභහපති මේ ගැන මොක්ද කියන්නේ මේ ගැන ගන්න ක්‍රියාමාර්ය කුමක්ද මේ තමා ගලු ගෙන අය පත්‍ර. කයා පෙරියාත්තුමුණේ ප්‍රදේශී අද පස්වරවේ සිදු උපිපරීමකින් එක් අහිකූමේ ගොස්තවත් අයිකුතු අල් ලබවා. අත්්භූභයක් කියතකින් කපන අවස්ථාවේදී පිපිරීම සිදු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනවරණය වනා තුවල් ලබූ පුද්ගලයා කෙන්්‍යයා මූි රෝහලේ දැනිසත්කාරය එකක ප්‍රතිකාර ලබනවා, කෙන්්‍යා පොලිසිය පරීක්ෂණ අර්භ කලා. ොසන් පරසරොක පොහයවන්වෙන් අස්ට්‍රලියාවේ මෙල් පන් හිදී බත් දන්සලක පැවැත්වනාා. කෝවිD-19 වසංගතේහේතුෙන් නස්්‍රලියයාාවේ මහජන ඒකරාශවීම් සමාකරැතිබවින් මෙම දන්සල පැත්තුනේ ඩ්‍රයිතරූ ක්‍රමේටයි. ව්‍යපාරික යසන්ත දැස් මහතාගේ මෙහවීමෙන් පැවති මෙම දන්සලේදී. තම රතේ සිටම ආහාරපාන ලබා ගැනීමට ජනතාවට පහසුකම් සල සාතිබනාා. බි දුර ැව ටින ජනතාවට ශ්‍රී ලාංකය දේශී ආහාරවේලක රස බැලිමි අවස්ථාව උදාකර දෙමින් සංවිධාන කරති වූ මෙම දන්සලෙන් එක්දහස් පන්සිකට අධික පිරිසකට ආහාර ලබාදීමටඇයි කටයුතු කෙරුණේ මෙ තියෙන වාතාවරණයක් එක්ක පොඩිසාහනයක් ලබා දෙන්න කටියට එලියට ඇල්ලා ොVID-19 ආරක්ෂිත ක්‍රම භාවිතා කරල ශ්‍රී ලාංකික සියලු ආගම්මල අයට අපි තිීරණය කරා විවෘත දන්සල කරන්න ඕන කියලා ඒවගේ මට සසාහනමගේ. මිත්‍රයෝ පිරිසක් එකතු වුණා මෙකට සහයෝ ගෙ දක්වන්න ස්වාතිනඋපයියේ පොෝත්ති තුළින් අදටී සමුගන්නවාා. ඔබට බරාත්‍රයක්